பாரதி அதத்த பியாவா எச்சல் குபிரேன் ஓகோல்லுன்ட்ட சுசேத்தி சரத்தையாக பிடிபாந்தவு கதாகரான்ன மாத்திய வேதியக் கிலேச ஜீவித்தே கமன் நரமல இன் அனத்துருவு தேச பாலனேட்டாவில்லா தேச பாலனேன் பார்லிமேன்து மந்திரிவரேக் தக்வா கமன் கரலா அது பாரே மாலு விக்குணன அப்பே ராட்டே சுவிசேசி சாரித்தே கணுவல மகே குலேர சம்மாத பிரேல்லுவா பிரேல்லல மூட்டத சர் கியான் கேலேவா தமங்கே மூவாவர்னே ஐன் கரலா மல்லி மம நிரோசன பேமர ரத்ன காருனிக ஆயாச்சனே அக்கரணோ தமங்கே சவுர்த மாத்தியவேதியாகே एक अपिटा दाल ने माध्यवेदिया इसे प्रकाश क्रमिन तमंगे माध्य कटयुत्ते नियेलेनो पुलिसिये राजकारी टू करनो निरोसन पेमरत्न नेमति में चरिते तमंगे वाहने मालु विकुनंडे यन्ने अवसर इल्ल मिन मेक तमाई अपिटा මේ නිරෝසන පේමරත්න කියන චරිතය පිළිබඳව ඕගොල්ලොන්ට කියන්න හිතුනේ. කවුද නිරෝසන පේමරත්න? කොහෙන් දේශපාලනයට පිවිසුණාද? ඔහුගේ වටපිටාව කුමක්ද? ප්‍රභු පැලන්තියකින් එන පුද්ගලයෙක්ද? සාමාන්‍ය තැනකින් එන පුද්ගලයෙක්ද නිරෝෂණ පේමරත්න 2015 මහා මැතිවරණයේ පොදු පෙරමුණෙන් තමයි ඡන්දය ඉල්ලුවේ පාර්ලිමේන්තුවට එනවා දලදා වහන්සේට මගේ සීයලා දවුල් ගහපු එක මට ගෞරවයක් මට එකමක් නැහැ කාට හරි එක නොකල බුණාට මේ නිරෝෂණ පේමරත්න महात्मा कियन आकार तमंगे देशपालन नायक विमल वीरवंस विमल वीरवंस के खद उन् तमाय देशपालन पिविसिल पार्लिमेंट मेतिवर्मेट यान्ने पोदु पेरमुन तेक एदी दिदस पहलवेदी पार्लिमेंट मातर आसने जयग्रहणे करंड लबेनवा चंद අනුදාස් ගානක් ගනිමි නිරෝෂණ පේමරත්න කියන මේ සුවිසේති තරුණ චරිතය 1981 තමයි ඉපදිලා තියෙන්නේ හොඳ ජවයක් තියෙන හොඳ තරුණ අදහස් තියෙන චරිතයක් ඔහුම තමන්ගේ තත්වයේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී සුවිශේෂී ප්‍රකාශයක් කළා කියන්නේ වෙන මොකකටවත් නෙමෙයි කොහේ හෝරි තැනක ඉඳලා මේරට හැදෙන්න ඕන හැදෙන්න තැනක් පටන් ගන්න ඕන අපි ජීවිතේ කවදාවත් හොරකම් නැරකම් කළ නැහැ බුලත් කොලයක් මිනිහෙක්ගේ වත්තකින් කඩාගෙන නැහැ අපේ ජීවිතේ අපි හොරකම් කරලා නැහැ මේ පාර්ලිමේන්තුට ආවේ අපි තමුන් තමන් ඡන්දෙට ඉල්ලනකොට තමන්ගේ විරුද්ධවාදීන් පාර දෙපස බෙර එල්ලුවාලු මෙවැනි අයට සර් කියන්න වෙනව නේද බෙර වාකුලේ අයට ඡන්දය ලබා දුන්නොත් කියලා විරුද්ධවාදීන් මඩ ගැහුවා කියලා. නමුත් එහෙම වුණාට මාතර ජනතාව නිරෝෂණ පේමරත්නව පාර්ලිමේන්තුවට යවනවා 2015 දී. එහෙනම් ඔහුට මේ 2015 සුවිශේෂී කාර්යභාරයක් කරලා පාර්ලිමේන්තුවේ 56ක වගේ මන්ත්‍රීවරු පිරිසක් තමයි හිටියේ විපක්ෂයේ එතකොට විශේෂ කාර්යභාරයක් කළා හරියට ගත්තොත් එහෙම මේ නිරෝෂණ ප්‍රේමරත්න නියෝජනය කරන කඳවුරේ 20 ගණනක් තමයි මන්ත්‍රීවරු හිටියේ එහෙම කැපවීමක් කරලා 2019 මහමැතිවරණේ ජයග්‍රහණය කරන්න බැරි වෙනවා 3 දිනක් තමයි මේ මහමැතිවරණේ මේ කඳවුර නියෝජනය කරපු අයගෙන් 3 දිනක් පරදිනවා එක්කෙනෙක් නිරෝෂණ ප්‍රේමරත්න නිර්වෝසන පේමරත්නට මේ මැතිවරණේ ජයග්‍රහණය කරන්න බැරිවීම
හේතු නිරෝෂණ ප්‍රේමරත්නම කියන ආකාරයෙන් මේ මාකඳුරේ මදූස් කියන චරිතය හා සම්බන්ධ ප්‍රවෘත්තීන් මවල ඒවා ප්‍රකාශ කිරීමට හේතු වුණා කියලා ඔහු ප්‍රකාශ කරනවා මාකඳුරේ මදූස්ගේ තාත්තගේ මල ගෙදරට යන්න සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවේ නිරෝෂණ ප්‍රේමරත්න ප්‍රකාශ කරන්නේ මාවරැල්ල ගමේ ඉපදිලා මාවරැල්ල ගමේ එක් මිනිසුන් එක්ක කටයුතු කරලා හැදී වැඩි ඉඳලා එවැනි මිනිස්සෙක්ගේ මල ගෙදරක යාම මනුස්සකම ඒ මනුස්සකම සලකලා තමයි මල ගෙදරට ගියේ නමුත් මේ ප්‍රවෘත්තියෙන් අලල විශේෂයෙන්ම විරුද්ධ දේශපාලන පක්ෂයක් විසින් තමන්ට මඩ ගහලා මේ මාකඳුරේ මදුස් මාවරැල්ල නිසා තමන්ටත් මේ පුද්ගලයා හා සමග සම්බන්ධතාව තියෙනවා කියලා ඔහුගෙන් මුදල් අරගෙන තමන් කරන ලද ව්‍යාපාර පවත්වාගෙන ගිය කියන කාරණය මාවරැල්ල ගමේ ඉපදිලා කබුරු පිටියේ ඉස්කෝලේ නම දෙනෙක්ගේ යුතු පවුලේ තාමත්ම අමාරුවෙන් එදා වේල කණ්ඩ නැතුව අවසානට ඕ ලෙවල් ලියනකොට මාවරැල්ල පොලේ මුට්ට කරගහලා ආපු චරිතයක්. ඒ බඳු නිරෝෂණ ප්‍රේමරත්න කියන්නේ හොරෙක් නෙවෙයි අනුන්ගේ දේවල් හොරකම් කරන පුද්ගලයෙක් නෙවෙයි කියන කාරණේ ඔහු පුන පුනා කියනවා. නමුත් දේශපාලනයට ආවට පස්සේ දේශපාලන විරුද්ධවාදී නොයෙකුත් ආකාරයෙන් මඩ ගහනවා. ගත්ත ණය මුදල කෝටි 8ක් දක්වා ඕන් වර්ධනය කරලා පෙන්නනවා. ඉඩම් නිකන් දෙන්නේ නැති බවට ඕන් ප්‍රකාශ කරනවා. නමුත් නිරෝෂණ ප්‍රේමරත්න කියන්නේ තමන්ගේ මිත්‍රයෙක් තමන්ට උදව් කරා අවුරුදු 5ක්. එතෙන්දී නිරෝෂණ ප්‍රේමරත්න කියන මේ චරිතයට ඔහු මාධ්‍ය ජීවිතයට පිවිසීමක් තමන්ගේ උනන්දුවෙන්ම සිද්ධ වුණු බව තමයි ඔහු කියන්නේ. හත් වතාවක් ITN මාධ්‍ය ජාලයට ගිහින් ඔහු තමන්ව මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරගන්නා ලෙසත් ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙසත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. හත් වෙනි වතාවේ තමයි බැරිම තැන ඔහුට උගේ කටහඬ හොඳ නිසා ඔහුට ලක්හඬේ වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්නේ. ඒ අනුව තමයි ලක්හඬේ ආය ITN එකට ඇවිල්ලා මේ විදිහට මාධ්‍ය ජීවිතය සාර්ථක කරගෙන ඔහු ගමනක් ආවේ. අදටත් මේ මාධ්‍ය ජීවිතයට ඇලුම් කරන ඒ සඳහා ඔහු මාධ්‍යයේ හිටියා නම් හොඳයි කියන පිරිසක් ඉන්නවා. නමුත් ඒ ගමන් මඟ වෙනස් කරලා ඔහු දේශපාලනේ තෝරගන්නවා. ඒ දේශපාලනේට ආවට පස්සේ ගල් මුල් වලින් අඩුවක් නැහැ. විශේෂයෙන්ම අඩු තැනක ඉඳලා ආපු චරිතයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනේ තියෙන දෙයක් තමයි කෙනෙක් ඉහළට යනකොට ඔහුට මඩ ගහනවා, ඔහු වටන්න බලනවා, ඔහුව එයින් ඇදලා බිමට දාන්න බලනවා. ඒ විරුද්ධවාදීන්ගේ අදහස මේ වන විට සාර්ථක වෙලා තියෙනවා. ඒ ගෙනාපු බොරුව ඇත්ත වෙලා තියෙනවා. නමුත් නිරෝෂණ ප්‍රේමරත්න සූදානම් නැහැ ඔහුගේ ගමන මෙතකින් නවත්තන්න. ඔහුගේ සූදානම ශ්‍රී ලාංකීය දේශපාලනයේ ඉදිරියට යන්න සැබෑ චරිත අවංක පුද්ගලයන් දේශපාලනයට අවශ්‍යයි. තරුණ ජවය ශ්‍රී ලාංකීය දේශපාලනයට අවශ්‍යයි. ආතර ජනතාවගේ වගකීමක්. ඇයි නිරෝෂණ ප්‍රේමරත්නට තමන්ගේ බැංකු ගිණුම් වල මුදල් තැන්පත් කරගන්න බැරි වුණේ? වෙනත් ඔහු දේශපාලනය අත්හැරලා නැහැ. ඉදිරියේදී ඔහු මැතිවරණ වලටයි, මැතිවරණ කොයි ආකාරයෙන් ජයග්‍රහණය කරයිද කියන කාරණේ අපි බලාගනිමු. ඔහු මොන වගේ සේවාවක් ශ්‍රී ලාංකීය දේශපාලනයේ මොන වගේ චරිතයක් බවට පත් වේද කියලා අපි බලාගනිමු. එස්එල් කුමරේ ඔබට ජය. ඔබට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා.